දසදපුවත් තොම විත ගැනීමේ ප්‍රධාන අනුග්‍රහය හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංක් 1888 සිට විශ්වාසයක උරුමය सुपुर्द पारधी अदत्न्ने सत्य निवर्दिवगेन दसत प्रधान पुअत्सार संग्रह समगीन प्रथम नवदाने अदे पुअत्थलवेत इंडिया अगमतिगी तीरणे तवमत् प्रमादाई कोरियावे धीवर रेकिया विभाग समतुंट पमनाई अमति डिलान कियाई ब्रितान्य अगमति श्रीलंका वगेन जात्यंतर परीक्षण अक्किल्लाई राहुल गांधी अद मैथिवर्ण कुमस महमूट सेल कतरगम वतुर्वा राजमहाविहारस्थाने अभिनवेन इति करन लद चैत्य राजानन महंसेगे कोत जनाधिपति महिंद राजपक्ष महतागे सुरतेन इये पस्सुर्वे निरावरणय केरुणा चैत्य वटा इति कर ऐति विदुली आलोक पद्धतियद विवृत कल जनाधिपतिवरया चैत्य राजानन महंसे वेत प्रथम माल पूजावद सिदु कला එමින්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම වියලි කලාපීය උද්භිද උද්‍යානය වන මිරිච්චවිල උද්භිද උද්‍යානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළා. අක්කර 300ක පමණ භූමි භාගයක පැතිර ඇති මෙම උද්‍යානයේ ඉදිකිරීම 2008 වසරේදී ආරම්භ කරනු ලැබුවා. ශාක සංරක්ෂණය කිරීම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නංවාලීම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ औषध पलैट व्याप्त कर एवा औषध निष्पादन टेदागनीम मेम उद्यान स्थापित किरीमे अरमुनवनवा पोदराज मंडलिय नायकत्व समूह सदा सहभागी वन्नेद नद्दे अन्न पिरिबंदव इंदिया ग्रामाधिवरयागे तीरणय प्रकाश किरीम कल्दमाति वेनवा ये इंदिया कैबिनेट मंडलिय देशपालन मंडलिय पिलिबंद कमिटुव मे संबंधयेन तीरणयक् गनीम सदा रसु अतरहिदी एकंगतावयकट पेमनीमट नोहकु बव वार्ता वनवा इंदिया पुवत वार्ता उपटादक्वन्ने मे संबंधे इंदिया ग्रामाधिवरया कांग्रेस पक्ष नायिकाव सह विदेश कटयुतु अमात्यांशयक्व अद दिनयद साकच्छावक् पवत्वीमट नियमित बवयि तमिल्नाडु देशपालन नायकयन्गे विरोधता सह तवत् पिरिसकगे विरोधता हेतुवेन अग्रामाधिवरयागे सहयोगितावे पिलिबंद अवसन एकंगतावयकट पेमिनीमट दुष्कर वीति वेनवा एलिबेन वसरे इंदिया महामतिवरणे पवत्वीमट नियमित अतर इंदिया महामतिवरणेन बलयट पत्वर कवर देशपालन पक्षयकट वुवद तमिल्नाडुवे चंद पदनम तीर्णात्मक बेविन श्रीलंकावे पवत्वन पोदुराज्य मंडलीय समूह संबंधयेन गणु लबन तीरणयद एहिदी वेदगत् वनु ऐति දකුණු කොරියාවේ දීවරංශයේ රැකියා සඳහා තෝරාගනු ලබන්නේ කොරියානු භාෂා ප්‍රවණතා විභාගයෙන් සමත් පුද්ගලයන් පමණක් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මේ මහතා පෙන්වා දෙන්නේ දීවරංශයේ රැකියා සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් කොරියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ අතර අවබෝධතා ගිවිසුමක් පවතින බවයි. රැකියා සඳහා යොමු කිරීමේ පූර්ණ බලතල පවතින්නේ තම අමාත්‍යංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා අවධාරණය කළේ වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඒ සඳහා බලයක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජනායක සමුළුවට සහභාගී වන තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසනවා. ඒ යුද්ධයේදී සිදු ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳවයි. ගාඩියන් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමුළුව වර්ජනය කරන ලෙස ඇතමුන් තමන්ගෙන් ඉල්ලා සිටනමුදු වඩා හොඳ පියවර වන්නේ ශ්‍රී ලංකාව සමග ගැටලු පිළිබඳව ඍජුව සාකච්ඡා කිරීම බවයි. සිය ශ්‍රී ලංකා චාරිකාවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරයක නිරත වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුරේ සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන්නේද ඔහුයි. कैसिनो सूदुवट माध्य मर्दने टेरहिव संविधाने कल विरोधताव्या कोलब कोटुव दुम्री पोले इदिरिपिट दीप्यावत्तुना ए समकी बलवेगे नमती पक्षयक मुतुव विसीन එජාප නායක රනිල් වික්‍රමසිංහ කරූ ජයසූරිය මංගල සමරවීර දයා ගමගේ ඇතුළු ක්‍රියාකාරීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා විරෝධතා කරුවන් කොළඹ ලේක් හවුස් වටරවුම සහ මර්ධාන ටෙක්නිකල් හන්දි යන ස්ථාන වලින් වෙනම පෙරපාලි තුනකින් පැමිණීම විශේෂත්වයක් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජනායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඉතා හොඳ දෙයක් නමුත් ඒ සඳහා අනිසි ලෙස විශාල වශයෙන් මුදල් නාස්ති කිරීම හෙළා දකින බවද මෙහිදී උද්ඝෝෂකයන් සඳහන් කළා දැන් කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් සමගින් හමුවෙමු
පොලිස් නිලධාරීන්ගේ හදිසි මාරුව හෙලා දකිනවා කරු ජයසූරිය කියයි චන්දහිමි නාමලේඛනයට ඇතුල්වන්න ලක්ෂයකට අධික අයදුම්පත් ග්‍රාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න විරාමයෙන් අනතුරු යලිත් අවධානීය දේශීය පුවත්පත පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් 23 දෙනෙකුට හදිසිය ස්ථාන මාරුවීම් ලබා දීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා කියා සිටියේ මෙම මාරුවීම් තුලින් ස්වාධීන පොලිස් සේවයට බලපෑමක් එල්ල විය හැකි බවයි. හෙතෙම සඳහන් කළේ පුදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ආරම්භ වීමට ආසන්න වී තිබියදී මෙවැනි ක්‍රියා තුලින් ජාත්‍යන්තරයේ වැඩදි පණිවිඩයක් ලබා දෙන බවයි. එමෙන්ම මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට රජයේ කටයුතු කළ යුතු බවද කරු ජයසූරිය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා. චන්ද නාමලේඛනයේට නම ඇතුළත් කර ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත අලුතෙන් ආයුධුම්පත් රැසක් ඉදිරිපත් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ එම ප්‍රමාණය ලක්ෂයකට ආසන්න බවයි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛන අනුව 2013 චන්දහිමි නාමලේඛන ප්‍රතිසංශෝධනයේදී එසේ ආයුධුම්පත් සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපයේදී පරීක්ෂණ කටයුතු සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. අදාළ ආයුධුම්පත් පරීක්ෂා කිරීමෙන් පසුව පිළිගනු ලබන්නේ නම් එය 2013 චන්දහිමි නාමලේඛනයට ඇතුළත් කෙරෙනු ඇති. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී මෙම වසර සඳහා අනුමත චන්දහිමි නාමලේඛනය උපයෝගී කරගනු ලබන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. චන්දහිමි නාමලේඛනය ප්‍රතිසංශෝධනය සඳහා ආයුධුම්පත් බාර ගැනීම අවසන් කෙරුණේ 31 වනදායි. වැලිවේරිය රතුපස්වල ජනතාව සිදු කළ උද්ඝෝෂණයේ අතරතුර වෙඩිවැදීමෙන් තොරණින් තිදෙනෙකු මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම මේ මාස 29 වනදා දක්වා කල් තැබුණා. එය අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සිදු කරන ගම්බා ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලකගේ අසනීප තත්ත්වය නිසා අද අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩුව විභාගයට ගැනුණේ ගම්පහ අතරේක මහේස්ත්‍රාත් හේශාන්තද මෙල් මහතා හමුවේ. දසත වාර්තාකරුවන් සඳහන් කළේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පව කියන හමුදා නිලධාරීන්ගේ සාක්ෂි විමසීම අද දිනේ සිදු කිරීමට නියමිතව තිබූ අතර නඩු විභාගයට සහාය දක්වීම සඳහා කිතුණු සහයෝගිතා ව්‍යාපාරයේ පියතුමන්ලා සහ කන්‍යා සොයිරියන් කිහිප දෙනෙකුද අධිකරණ භූමියට පැමිණ සිටි බවයි. පෙලියන්දල බටකැත්තර විෂවායු කාන්දුවට හේතු කම්හල සම්බන්ධයෙන් වන නඩු විභාගයේ අද යලිත් වරක් කැස්බව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. එදී මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේ කම්හලේ කටයුතු තහනම් කරමින් පනව ඇති නියෝගයේ මේ මාස 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙසයි. එමෙන්ම කම්හල සතුව පවතින නිෂ්පාදන පොලිස් අධීක්ෂණය යටතේ ඉවත් කර ගැනීමට කම්හලේ පාලන අධිකාරියට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. මේ අතර මෙම කර්මාන්ත ශාලාව ඉවත් කර ගන්නා ලෙසට බල කරමින් පිරියන්දර බටකැත්තර ප්‍රදේශවාසීන් කැස්බව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වුණා. රජේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් හමු වීමට දුරකථන ඔස්සේ වේලාවන් වෙන් කර ගැනීමේ පහසුකම උදා වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙම පහසුකම හඳුන්වා දීම පසුගියදා දොම්පේ දිසාරෝහලෙන් ආරම්භ කෙරුණා. මේ ක්‍රියාවට නංවා ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සහ ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම ඒකාබද්ධවයි. රෝහලෙන් ලබා දී තිබෙන 0.7111370 දුරකථන අංකයට ඇමතීමෙන් පසු එම ඇමතුම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව මෙම පහසුකම ලබා ගත හැකි. අනතුරුව අදාළ තොරතුරු වලට අනුව වෛද්‍යවරයා හමු විය හැකි වේලාව කෙටි පණිවිඩයක් මගින් රෝගියාට දැනුම් දීම ස්වයංක්‍රීයව සිදු කරනවා. සෝදානම් යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් අනතුරුව හමුවෙමු. විරාමෙන් අනතුරු යලිත් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. තහනම් දැල් උපයෝගී කරගනිමින් පුත්තලම ප්‍රදේශයේ දීවර කර්මාන්තයේ යෙදුණු දීවරයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට පුද්ගලයන් 28 දෙනෙකු අයත් බවයි. දේවර දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා සඳහන් කළේ නාවික හමුදාව සමග එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව එම දේවරින් පිරිස අත්අඩංගුවටගත් බවයි. කන්දකොලිය කුඩා ප්‍රදේශයේ සිට උච්චමුණේ දක්වා විරල සීමාවේ මෙම මෙහෙයුම දියත් කරුණා. දේවරින් සමග තහනම් හැඹිලි දැල් 10ක් සහ බෝට්ටු 9ක්ද තමන් බාරයට ගෙන තිබෙනවා. මෙම දේවරින් පිරිස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලාංකික දේවරින් 4 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඉන්දියා වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ කන්‍යාකුමාරි වෙරළට ඔබෙන් මසුන් මැරීමේ නිරතව සිටි බවට චෝදනා ලැබමින්
श्रीलंकिकीवरेन्दारणी තම නිවසේදී දරු ප්‍රසූතියක් සිදු කර උපන් බිලිඳියගේ ගෙල සිර කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වවුනියාව පොලිසිය සඳහන් කළේ වවුනියාව කල්මඩු තුම්බුකාර් පාසල් පාර ප්‍රදේශයේදී නිවසක පිටුපස බිලිඳියගේ සිරුර වළදමා තිබවට තොරතුරු ලැබීමෙන් පසු සැකකාරියන් අත්අඩංගුවටගත් බවයි. වලදමා තිබූ බිලිඳු මල සිරුර වවුනියාව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එය හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා. බිලිඳා බිහිකල කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඝාතනයට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරයේගේ මව ලබන 20 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මුදල් වංචා කිරීම වලට සම්බන්ධ සැකකරුවන් 230 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ විසින්. මේ බව පොලිසිය සඳහන් කළේ පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු ඔක්තෝබර් 10 වනදා සිට 31 වන දින දක්වා සති 3ක් කාලයක් තුලදී අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බවයි. වංචා විමර්ශන කාර්යාංශයට ලැබුණු පැමිණිලි 549 කට අදාළව මෙම පරීක්ෂණ සිදු කෙරුණා. සැකකරුවන් විසින් වංචා කර ඇති මුදල රුපියල් 22 කෝටි 50 ලක්ෂයකට අධිකයි. සැකකරුවන් අතර වරෙන්තකරුවන් 9 දෙනෙකුද වන අතර සියලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මේ විරාමයෙන් අනතුරු අදෝසේ විදේශ පුවත් වෙත අවධානය. විරාමයෙන් අනතුරු දැන් අවධානය විදේශ පුවත් වෙත. इंदी कांग्रेस पक्ष नियोज्य सभापति राहुल गांधी अद इरट मेतिवर कोमसमी पिनीसीटी मट नियमित मेतिवर वेदिकावल सिदुकल प्रकाश कीपैक संबादेन करुणुदक्वीम संदहाई मीटपर राहुल गांधी प्रकाशवली पक्षेट आवासदायक तत्व अतिवट भारतीय जनता पक्षे मेतिवर्ण कमीसमसंदमीपत्ण लभुआ मुजाफर नगर अतिव घटमट भारतीय जनता पक्षे वक्युतुभवट राहुल मेतिवर्ण वेदिकावल चोदना नगुआ इमेन्म इंदियावट एरियव कटेतु किरीम संदहा पाकिस्तान ISI रास ओत्तुसेवे उत्तर प्रदेश प्रांते मुस्लिम तरुणन बदवा गन्ना बवट कल प्रकाशे संबंधेन्द मेतिवर्ण कुमसुम ओगेन अद प्रश्न करनु एति तालेबान संविधाने पाकिस्ताने नवनायकया लेस मुल्ला फसलुल्ला पात करगेन तिबेनवा अमेरिका वेल कर ड्रोन प्रहारेकिन पाकिस्ताने हिटपु तालेबान नायक हकीमुल्ला मेसूद पसुगेदा जीवितक्षयट पत्तुना मलाला युसुफाइट विडितबीमट नियोग कर तिबेन्ने नवनायकत्वयट पत् मुल्ला युसुफुल्लाय पाकिस्ताने कांतावन्गे अध्यापन नंगवालीम संदहा कैपवे कटयुतु करन कांतावक लेस मलाला युसुफाय महत् प्रसिद्धियट लक्वुना මෙවසරේ වාර්තා වූ ප්‍රබලතම චණ්ඩමාරුතයේ හයියන්ස් පිලිපීනයට ළඟා වී තිබෙනවා. ඒ පැයට කිලෝමීටර් 235ක වේගයකින් ප්‍රබලතම සුළිසුළයක් ලෙස හඳුන්වන හයියන් ගිනිකොන දිග පිලිපීනයේ ගයුවාන් ප්‍රදේශයටයි කේන්ද්‍ර වී ඇත්තේ. එහි සිටින 47,000ක පමණ ජනකොටස සමග සංනිවේදන දැනටමත් අඩාල වී ඇති බව පිලිපීන වාර්තාවල සඳහන්. සුළිසුළක හමා එන ප්‍රදේශයේ පාසල් රජයේ කාර්යාල ආදී වසා දමා ඇති අතර විශාල හානියක් වළක්වාලීම සඳහා දහස් ගණන් ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබෙනවා. කෙසේ නමුත් සුළිසුළඟ මැනීලා අගනුවරට ඍජු බලපෑමක් ඇති නොකරනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කළා. සුළිසුළඟ පිළිබඳ විශේෂඥයෙකු වන ජේෆ් මාස්ටර් ප්‍රකාශ කළේ පිලිපීන ඉතිහාසයේ දරුණුතම සුළිසුළඟක් වන හයියන් මගින් විශාල හානියක් සිදු විය හැකි බවයි. ලෝක බලවතුන් සමග පැවතුන සාකච්ඡා අවසන් වීමත් සමග සිය නියස්තික වැඩසටහන පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇති බව ඉරානය විශ්වාසය පළ කරනවා. මේ සාකච්ඡාව පැවතුනේ ජිනීවා නුවරදී. ඇමරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය මෙම සාකච්ඡා පැවැත්වෙන රටවල් අතරට අයත්. සාකච්ඡා තුලින් යම් එකඟතාවයක් ඇති වුවොත් බටහිර රටවල් විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කරනු ඇතැයි අපේක්ෂිතයි. අදට නියමිත කෙළිබිමේ පුවත් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා තොරතුරු 2014 ශ්‍රී තීර්ථ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව අභ්‍යවකාශයට රැගෙන ගොස් තිබෙනවා. ඒ කසකස්ථාන් බයිකුනුර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගමන් ආරම්භ කළ සොයුස් කැප්සියුලේ මගින් ගිනිසිලුව රැගත් කැප්සියුලේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ හා සම්බන්ධ වීමක්ද සිදු වුණා.
කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත ගිනිසිලුව අභ්‍යවකාශයේදී දල්වන්න ලැබුවේ නැහැ. ඔලිම්පික් ක්‍රීඩා උරුලේ ගිනිසිලුවක් අභ්‍යවකාශයට රැගෙන ගිය තුන්වෙනි අවස්ථාව මෙයයි. විදෙස් වාර්තාවල සඳහන් වුණේ එම ගිනිසිලුව රැගත් රුසියානු ගගනගාමින් දෙදෙනෙකු ලබන සෙනසුරාදා අභ්‍යවකාශයේ ඇවිදීමට නියමිත බවයි. සංචාරක බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර කොල්කටා හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ දෙවන දිනේට නිමාවන විට ඉන්දියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩලු 6ක් දැවි ලකුණු 354ක් ලබා සිටියා. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා නොදවි ලකුණු 127ක් ද රවිචන්ද්‍ර අශ්විත් නොදවි ලකුණු 92ක් ද ලබා ගැනීමට සමත් වුණා. मे अतर सिय एकसिय अनु नवन टेस्ट तरंगे सहभागी वन सचिन टेंडुलकर मेम इनिमे लबागत किवे लकुन दायक पमनाय तरंगे मुलिन्म पंदोड पहर्दुन बटहरिंदे कोदेव कंडायम सिय पलुम इनिम संदा सिरुदुना देवी लकुन देसेतीस हतरक क्लस करा मे अतर मेम तरंगे नरबीम संदा लबन दहवन दा कोलकाता ही इडन गार्डन क्रीडांगनेट सुपिरी बॉलीवुड नलु शाहरुख खान पेमनीमट नियमित बव वार्ता बनवा ए सचिन टेंडुलकर गे एकसिय अनु नवन टेस्ट तरंगे देखबलागे नीमे अरमुनीन मुंबई वनकडे क्रीडांगनेट शाहरुख खान अतुलवीमे तहनमक पवितन हेन मेलस कोलकाता क्रीडांगनेट पेमिनीम सिद्धव तिबेनवा सचिन टेंडुलकर सहभागी वन अवसन टेस्ट तरंगे पेवत्तिन्ने लबन 14 वनिदा मुंबई वनकडे क्रीडांगनेदी श्रीलंका रुपयट सापेक्षव दोसे प्रकाशित विदेश विनिमय अनुपाते मे विरामेन अनतुरु बलापुरत्तु वन्न श्रीलंका रूपये सापेक्ष दस प्रकाशित विदेश विनिमय अनुपात ඒත් සමගින් අදට නියමිත දස්ත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය මිනිමාවට පත්නවා. මීළඟ හමුවීම දසත උදෑසන පුවත් ප්‍රකාශය සමගින්. ඔබ සමට ජයශ්‍රී. රැඳී සිටින්න ශ්‍රී ටීවී නාලිකාව සමගින්. දසත පුවත් ඔබ වෙත ගෙන ආවේ. හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව. හැඩන් නැෂනල් බැංක. 1888 විශ්වාසයක උරුමය